ෝ ගැමිය නලකට ඔබ සාදරයෙන් පිළිගන්න. ඉතින් අපි ඉස්සල්ල පොලිටනල් වීඩියෝ එක බල ගොඩ දෙනෙක් ඇහවා කොහොමද ඇත්තටම වගාවඋනාට පස්සේ. පල දැරුව හම ඒ ගැන වීඩියෝ එකක් ගන්න කියලා. ඉතිං අද මම ඇවිල්ලතියන්නේ හොරන පොකුණවිට ප්‍රදේශයට. ඒ කියන්නේ සාර්ථක කෘසි ව්‍යසායකය කම්බුවෙන්. ඉතිං මම කල්පනා කලා නිකන් ඒ ඉන්ට්‍රඩක්ෂන් එක මම දෙනවට වදා ඔහුගේ මහලා. එකෙන් එක විස්තරගත්තුොත්, ඔබට ප්‍රායෝගිකව මේක වැදගත්තේ වි කියලා. ඉතිං අපි බලමු ගයන් මහත්තයගෙන් අහමු කොහොමද මේ පොලිටනල් ව්‍යාපෘතියේ වැඩකටයුතු සිද්ධ වෙන්න කියලා. ඉතින් ඇත්තටම දැම් මේ වගව දැක්කම් හරිම ආසාහිතන මොකද මේ වස විස නැතුව ලස්සනට තියෙන වගාවක් ෆේෂ් එකන අපි කඩින් ගන්න එලොවලු වගෙනමේ ඉතින් අපි ගයන් මහත්මගේ මුලින් මහම නව කෘෂි වියෝසායකෙක් විදිහයට ඔබතුමා කොහොමද මේ ව්‍යපාරය ආරම්භ කර මොක් දොබතුමගේ බැක්ග්‍රවන්් එක කිය. මම මුලිම සංචාර්ක ව්‍යපාරය තමයි නිල්ල හිටියේ මේ කොවිඩ දහන මේ ප්‍රශ්නත එක්ක මිටි සචර්ගය පරිේ කඩාාවවැටුනා කව ද පටන්ග දිගල තම අපට ශෂුව කරන්න බෑ ඉතිං ඒකහින්ද මම බැලුව මට තව මොහකදද මට කරන්න පුළුවන් කියලා ඒ අතර තුර මට යුටු එක විඩියෝ ගඇදකින්න ලැබුණ මේ ආරක්ෂත ගුරුව න මේ පොලිටනල් වල වගා කරන කීබ දෙනෙක් මං බැලුව ඒ කද්ද කියලා ඇත්තර මේකේ අපිට සෑහෙන්න්න වාසි කීපයක්ත් තියෙනවා එක අත්තමයි අපි වගා කරන වන ඒකින් අපි මා ජනතාවට අපිට දෙන්න පුළුවන් වසවිසයෙන් තොර නැවුම් එලොවලු. ඒකන්ද මම කල්පනාකරා ඒ පැත්තින් කොහොම ස්්‍රහටයන්න කිය ඒ ගැන හිතලා මම මේකට නව වසා කෘෂ්ි වවසාගේ හැටිට යොමුවෙන්න තීරණය කලාා ඇතර්මකිවොත් මම සංචාරක ව්‍යපාර හිටපුරින්ද මේ ගැන කිසිම දැනීමක් නෑ කොටිමුකෝොත් මේකට ඇත් කෘමියගේ නමක්කත් මම දැන් හිටියනේ නමුත් පොතපත සහ අන්තර්ාලය YouTube පර්ශල්ලනය කරලා මට සෑහැන් තොරතුරක් ලබගන්න පුුවන් උුණා ඊට පස්සේ තමයි මන්තිගරණ කළේ මේකට ස්ත්‍රහට යනවා කියලා ඇකදී මූලික වීදම පොඩ්ඩක් වැඩි වුනත් ඇතර මෙ වගාවෙන් හොඳ න කෘෂි වියසකයක් හැටියට හොඳ ආදාමක් ගන්න පුළුවන් කියල මට එත්තු ගිය ඒක හින්දා පම අලුත් දෙයක් හැටියට කරන්න පටන් ගත්තා. ඉතිං දැන් අපිට ගයන් මහත්ම කියපුදයෙන් ගොඩක් අදහස් ලැබනයි ඉතින් ඒ වගේම අපේ හිතොත්තුන්ට තව දෙයක් තමයි දැ හිතොතුන් ගොඩක් කාපෙන් අහල තිබුණ ඉතිං මේ සාමාන්‍ය ක්‍රමයට වගා කරනවට වඩට ඉති සාමාන්‍යක්‍රමයට වගා කරහම ගොඩක් ගොවීන්ට එකක ප්‍රශ්නය නව එකැන එක එක ලෙඩ රෝග ඒව නැතුව කොහොමද දැන් ඒ වගේම ලේබ එක ගොඩාේ ගැන වියදමක් අවශ්‍යයි මොකද වල් ගලවන්න ඕනෑ කුමිහාන ඒවට බෙදගහන්න ඕනෑ හැම වෙලාවම සේවකය ගොඩාක් දාගෙන තමයි ඒ කෘෂි්‍යාපාර කරන්න දිය එහිද ලොකූලාභයක් නෑ ඉතිං අපි ගයන් මහත්තවයගෙන් හිතවතුන් වෙනුවෙන් හම කොහොමද. ඉතිං ඔබතුමාට දැන් මේ්‍යාය දැන් අපි දක්කිනව ලස්සටගේඩියහ දිල සාර්ථක තියෙනවා ය ඉතිං ඇතට මොකද ඔබට දැන් හිතෙන්න්නේ ඒවගේ දැන් කොහොමද වැඩ පිළිවෙල ඒ සිද් න්න කිය ඔ ඇතරම කැලු මහත් ැකිවූ වගේ අපි පරම් පර්ක ගොවීන් ගත්තහම එකගොල්ලන් ගොඩක් ශ්‍රමයෙන් තමයි වැඩකරේ ැ නවගීන තාක්ෂණය ගොල්ලන් බද්ධ කරගත් නෑ එකොල්ලන්ගේ වැඩවලට තැන් අපි එලි වැඩරන්න හම ලේබ කොස්්ට එක කියන්නේ පැළ හිටවීම පටන් නෙලීම දක්වා විශේෂය පොහොරදාන්න සහමන රිසින්න තීරන අප ලේබස්ලා පාවිච්චිරන්න ඕන ොද ප්‍රමාණය වැඩි අක්කර ගාන සමහරිට අපි මේ වගා ගත්තොත් මේ අකර පර්ච සතලියක පනහක වගේ වග කන ප්‍රමාණයත් තමයි ම මේ පර්ච සතක අටක වගේ ප්‍රමාණයක මේ පොලිටනල්ල ඉදි කරලා ඇතුළේ වගකරලා තියන ප්‍රමාණය ඉතින් ඒ බැලූහම මේ ඇතනම් පොහොරදාන්න ගියත් ශ්‍රමය බොහම අඩුවෙන් යන්න ඉතිං දැනට මම කිසිම ලේබස්ල කවුරුත් එලියම් පාවිච්චි කරන්න මගේ පවුලේ කට්ටියක තුළ තම මේක කරන්නේ ඉතින් වයි් මගේ දුවත් විශේෂයම තාත්තා තමයි ගරක් මේ තාත තම ඇත්තරම ගොඩ බලාගන්නේ ඉතින් කවරුත් පිටාට මට වැඩිම් පඩියත් දෙන්න කිසි ප්‍රශ්නයන් ඇතොට ඒක අපේ පවුලේ ඇතුළෙම තමයි තියන්නේ ඉතින් මටඒක සෑහනෙන ලේසුන මකෝ අඩු ඉඩක් ඇතුළත ච සතලයක පණහක වගේ කල කරන්න පුළුවන් පැලඩිකත්තායම ඇතුළ තිෙන්නේ තිං ඒක හින්ද අපිට යන ප්‍රමාණය සෑහෙන් අඩුන් වියදන් ඇත්තර ම අඩුුණ ඊට පස්සේ එතනින් පොහොර වුනත් අපිට මේකට හරිට අපි දාන්නේ හරිටම පොහොර ගහකට අශ්‍යපමාණය විතරයි ඒකන් සමහරයියට අපි දානෙ ගහකට ග්‍රෑම් එකයි දශම් පහක්ක වගේ වැටන විදිර තමයි ඉතිං ඒක හින්ද අපිට ඒ පොහර වුනත් ඒ අනවශ්‍ය ලෙස බෑවෙන්න එක සාමානයෙන් වර්ගඩි හාර පන්ඳහක් වුණත් පවුල කට්ටියකින් මේක කරගන්න පුළුවන් ලොකුහන්සයක් නැතුව. ඉතිං දැන් අපි ඇත්තටම එල්ිය ඉඳල තමයි ඔබට පොලිටනල්ල එකේ මේ අදහස්කිීපය දැක් ඉති ඔබ දැන්ම් බලාගෙන ඉන්න වෙති ඇතුළ කොහොමද විස්තරේ කොහොමද පලදාව ඇවිල්ලතින්නේ. ච ටකක්ත්ව නොද කියලා හැබ මේකට ලේසියෙන් යන්න බැ පිට කෙනෙට යන්න දෙන්නෙත්න. අපිට තරන්නම කිසිම කෘමි සතත්තව මේක ඇතුළට යන්න බෑ මේක වෙනම කොරෝනවට වඩ මේක කොරන්ටයින් වෙන්න වෙනම කාමරය තිනති. ඒහර හතම අප ඇතුලටයන් අපි දැන්ගිහිල්ල බලමු මොකද ඇතුළ පලදාව කිය. අපි ඉන්න සාර්ථක මාරුමිස් සරග බලන්න මෙය දිස්නට ගෙඩි පිරිලා. ඉතිං ඔබට මෙ දක්කිනකොට ආසාවක් ඇති. ඔබටත් තවන්න හිතේ. මේක අනිත් වටිනාක කිසිම සතෙක් නෑ. මෙතන ඉන්න අපි විතර ඇවිස බීජ හරණය කල්ලා මේක සියට සීක් සාර්ථකතියෙන් ඉතින්ි ගාන් මහත්මයගේ හම ඉතින් අපි ඇත්තන මේක දකිනකට හරියාසයි ඉතින් ඔබතුමා ගන පොඩි විස්තරය දෙන්න මෙතන කොච්චර පැල තියෙනවද මේකෙ දැන් මේ කාලේ කොච්චර දෙරගෙන දිනකීක් වයස ශාකදමත් මාලු මිරිස්තියෙන්නේ. අපි මේ මල්මිරිස් වකාව ගත්තොත් එහෙම ඇතරම පොල් ආර්ක්ෂද ගෘහොතුල් අපි වගා කරන්නේ විශේෂද හයිබ්‍රිට් දෙමුු වර්ගේ බීජයක් අපකට මුරිය කිය කියෙනයි මුරිය දෙමුු කල්ල තමයි තියෙන්නේ වැඩි පළදාවක් ගන්න දැනට මේකේ තියෙනව පැළ පන්සිය අනුවක් එකැන් සාමාන්‍යෙන් පර්චස් එලිය අපි මේ පැළදානුවන සාමාන්‍යෙන් පර්ච හතලියක පණහක් වගේ වපරසික තිය ටිත්තම අපි මේ වර්ගාඩි එත්දා සටසීජයක ආරක්ෂ ගෘහයක් තුළ වගා කරල තියෙන්නේ ඇතරව දැන් මෙහි දැන් මේ ගස් අට පේන ඇති සාමා්‍යින් අඩි පහත් හයත් අතරවාගේ තියෙන උස ප්‍රමාණයක් මේක අපි ගොඩක් උසයන්න තමයි ගහ හදන්නේ මොකොදක අඩු ඉඩක් තියනෙද උසගහිල්ල තමයි ගෙඩිගන්න අපි නිර්මාණි කල් තියන්නේ. හැමූම පොලිටනල් එක ඇතුළ කොහොම තියෙන්නේෙ කිය දැකල නැතුව ඉ ඇතරමගේ පලදාව පිරිලා ඉතිරිලා යන සුන්දර පොලිටනල් එක. ඉතින් මම ඔබ වෙනුවෙන් ගෑන්ම අත්තයටේ සඳහා ස්තුෘතිවන්තයන ඊ අමතර ඔබට මතකතිමි පොලිටනල් එක නිර්මාණය කර පපු හටිය එක අප ස්ට්‍රක්්ෂ එක හදපුහැට ඊලංඟට මේක ප්ලාන්ස් පොඩි පැලවිදිහට තියනකොට අපි විඩියෝ ගැනවිතින් ඒ විඩිය මස්සුනා නම් ඩිස්ක්‍රපක්ෂණගේ ම ලික්ස් දාන්නම්. ඒවැනුත් ඔබ බලන්න එතකොට ඔබටත් අදහසක් තියෙනවනම් පොලිටනල් ගැන යමයිඩියකකයකුණුත් ගන්න පුළුවන්වෙවි. ඊට අතරෝ මේ ීඩියක දි්ගැස්සෙන හිද ම අදට මෙතනින් නවත්තනන්න හැබැයි ඔබට මේකේ කොහොමද වතුර වැටන සිිස්ටම් එක ඊළඟට පෝර ධදාන හැරි මොකද මෙවට දියර පොහර දාන්නේ. ඒ ග ට ම් ්‍රේ මිනිටේ බල හොම දේදේ කරන්න ඊට අමතරෝ දැ පැල රේෙන්ජමෙන්ට්ක තියන විදි ඉතින් ඒ ගැන වීඩිය අශ්‍යනං ඔබ කමෙන්් කරන්න. ඉති සහැම පොලිටනල් එකේ හැම වගාවම අපි කරන්න මොක ධාර්ථික වශයෙන් ලාභ තියන බෝග විතරයි කරන්න ඉතින් ඒ ගැන ඔබට තව වැඩිදුර අශ්‍යනං. ටඇ දන්න ම අනිවාරෙන් ගැන ීඩියෝක කුත්ගේන්න ඉතිං මම හිතනවා මේ වීඩියෝක ඔබට වගේම ඔබේ යාළුවන්ටත් ප්‍රයෝජනවත්තේ ද මේවෙලාේ ගත්තත් ලංකා ගොඩා ප්‍රදේශ කොරන්ට අයින් වෙලා ඉතින් මේ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙක්ටනගේඒ කොච්චර වඋනත් ප්‍රශ්නයක් නැහැ මොකද ඔබට ගෙදර ඉඳලම කිසිම සමාජය එමූ ගැටෙන් නැතු ෙදර ඉඳල මේ වගේ ව්‍යාපාරයක් කරන්න පුළුව තිඒ ගොඩාක් වටිනවා අනිත් එ මෙහෙම පොලිටනල් එක අපි වගාවක් කරදදි මිනිස්සුන්ට දෙන්නේ වස විස නැත්තුව හොඳ ස්වභාවික එලවලුවවා. ඉතිං ඔබ දැනට ගැමි YouTube නල් එක සබස්ක්‍රයිප් කරන ඇත්ත ැම සබස්ක්‍රයිප් කරන්න මොකද මේ වගේ වටිනා වීඩියෝ දුර්ලබ වීඩියෝ ඉති නිර්මාණත්වකීිය ගොඩා අපි දිරිදි කියනවා. ඉතිං අපි තවත් මේ වගේ වීඩිය එකින් හමුම ඔබට තෙරුවට සරණයි.